කාලයේ කපෝත න්‍යාය. මේ න්‍යාය පැහැදිලි කරනවා නම් තවදුරට අපි ගන්නා නොයෙකුත් ආහාර ධාන්‍ය වර්ග ටිකක්. බඩිරිගු ගන්නවා, වී ගන්නවා, එතකොට රටකජු ගන්නවා, තනි මිටකට ටික ටික එකතු කරලා. දැන් මේ මිට අපි විසිරවනවා කුරුල්ලෝ පක්ෂීන් ඉන්න ස්ථානයක් බලලා ඒ පක්ෂීන්ට මේක ගන්න. එතකොට මේ එලිමහන ඉන්න පක්ෂීන්ට මේක විසිරවන්න ඕනේ. එතකොට පක්ෂී එක වර්ගයක් නෙමෙයි. මෙතන ඉන්නවා ගිරව් ඉන්න පුළුවන්, මලිත්‍යෝ ඉන්න පුළුවන්, බටිත්‍යෝ ඉන්න පුළුවන්, සැලදීනෝ ඉන්න පුළුවන්, මයිල්ලෝ ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ පක්ෂීන් ඇවිල්ලා මේ විසිරපු ධාන්‍ය ගන්නවා. ඔවුන් ආහාරයට ගන්න. හැබැයි ඔවුන් ආහාරයට ගන්නෙ ඔවුන්ට අභිමත රුචි රුචි ධාන්‍ය වර්ග මුලින්. දැන් අපි හිතමුකෝ මුං ඇට කණ්ඩ ආස සතෙක් ආවොත් ඒ එයා ඉස්තරෝ වී කුරුල්ල බෑ. වී ඇට ටික තමා මළුවේ පළුමෙන් එයා පරිභෝජනයට ගන්නෙ. දැන් උතන කජු ඇට ටිකකුත් තිබ්බනම් මං හිතනවා ගිරවෙක් ආවම ගිරවය එක ගනි. ඒ වගේ ඒ ඒ පක්ෂීන්ට අවශ්‍ය ඒ පක්ෂීන් රුචිකත්වයේ වැඩි ඒ පක්ෂීන් විසින් තම තමන්ට සුදුසු ධාන්‍ය වර්ග ඇදලා ගන්නවා. ඔන්න ඕක න්‍යායක්. ඔය සිද්ධිය නොවෙන්න විදිහක් නැහැ. එහෙම දැම්මොත් එහෙම වෙනවාමයි. ඒක යුක්තියුක්ත භාවයක්. ඒක එසේ සිදු විය යුතු සංසිද්ධියක්. ඒක එසේ නොවුනොත් ඒක අයුක්තියක් විදිහට තමයි අපි දකින්නේ. යුක්තියුක්ත භාවය ගැන අපි ඉදිරි කතා කරනවා යුක්තිය සම්බන්ධයේ වැදගමේදී. එතකොට මේ චින්තනය වෛද්‍ය ඇසින් දැකලා තමයි මේ විදිහට අපි හිතන්නේ. දැන් ඔය ගත්තා වගේම ශරීරයේ අපි ගත්ත ආහාර පාන කොටස් මේ ශරීරයේ පුරා විසිරිලා එහි තියෙන ශක්ති කදම්බයක් බවට පරිවර්තනය වෙලා ශරීරයේ පුරා විහිදලා යනවා. මේ විහිදලා යන අතරතුරදී සප්ත ධාතුව කියන දේ සප්ත ධාතුවක් තියෙනවනේ ශරීරයේ. රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර ආර්තව කියන්නේ ආර්තව කියලා ගත්ත ස්ත්‍රී විශේෂලා. එතකොට හතක් ගත්ත ප්‍රධානම ඒ හත තමයි මේ සප්ත ධාතුව කියන්නේ. අපි මේ හත පක්ෂීන් හත් දෙනෙක් කියලා හිතුවොත් අර පක්ෂීන් ආහාර ගත්තා වාගේ ඒ ගත්තාසෙයින් අපි ගත්ත ආහාර පාන අපි ගිලලා මේ පෝෂක කොටස් ඇස්සෙද්දි ලේ ධාතුව වඩන ආහාරවල සංයුතු ලේ ධාතුවට වැඩිපුර ඇදලා ගන්නවා. අස්ථි ධාතුව වඩනදී අස්ථි වලට ඇදලා ගන්නවා. මාංශ ධාතුවේදී ඒ දෙයට අවශ්‍ය දේ ඇදලා ගන්නවා. අනිත් ටික මුදා හැරෙමින් ඊළඟ ධාතුව කරා සම්ප්‍රේෂණය වෙනවා. ඊළඟ ධාතුවට අත්‍යවශ්‍ය නැතිනම් ඒත් සම්ප්‍රමණය වෙනවා. එතනනුත් අතෑරෙනවා. එහෙන් කොටස බහිස්රාවිය බවටත් මුලින්ම පත් වෙලා තියෙනවා. එතකොට ඉතුරු පෝෂණ කොටස් ගන්නවා. ඒකයි අපි රෝගයක් හැදුනහම ඒ රෝගේ මාංශ මොන ධාතුව විල්බණයකින්ද මොන ධාතුවක දෝෂණයක්ද තියෙන්නේ කියලා බලලා ඒ ධාතුව අඩු නම් වැඩි කරන්නටත් වැඩි නම් අඩු කරන්නටත් පුළුවන් ආහාර වට්ටෝරුවක් සකසා ගන්න හැකි වෙන්නේ. හොඳද? එතකොට ඒ ආහාර වට්ටෝරුව වගේම ඖෂධ චිකිත්සනය විහරණ චිකිත්සනය ඔය තුනම එකතු කරගන්න පුළුවන්. එතකොට සාර්ථක ආකාරයෙන් ඒ විදිහට එදපුවාම ඒ රෝගියා නැගිටීමේ යුක්තියුක්ත භාවයක් තියෙනවා. ඒ නිසා මේ කලේ කපෝත න්‍යාය මේක සිද්ධ වෙන සිද්ධාමයක් ලෝකේ. ඒ සිද්ධාමය අනුව සමානව සිතපුවාම සිරුරක් ඇතුළේදී මේ වෙන සිද්ධාමය ඔබට ඔබේ මනසින් තර්කණයෙන් දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්, තවත් අවබෝධ කර ගන්න පුළුවන්. මේ සියුම් චින්තනය ඔබගේ විහිදේවා මේ ඇසීමෙන් පසුව සර්වසුදුසු වේවා.